කොහොමද අපි ඉන්නේ මේ දවස්වල අලුතෙන් වැඩ කරන තාක්ෂණය ගොඩාක් පාවිච්චි කරන අලුත් ප්‍රොඩියුසර් කෙනෙක් එක්ක අලුත්ම නෙමෙයි දැන් ගොඩක් කල් ඉන්නවා හැබැයි ගොඩක් අලුත් දේවල් කරන්නේ අද අපි ඉන්නේ පසන්ගේ ස්ටුඩියෝ එකේ කොහොමද හොඳයි කාලයකට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එක අන්තිමට ආවේ කවද්ද දැන් අවුරුද්ද කරත් වැඩි නේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා දැන් මේ අවුරුදු දෙක ඇතුළතදී මොනවද පසන් කරේ අලුත් වැඩ අලුත් සින්දු වැඩක් කරා ඉස්සන් ඇසුරන් ගෙන කිපට ගන්න දැන් අන්තිමට දේ කරලා තියෙන ඉලෙක්ට්‍රෝලි මම දැක්කම කවගේ ප්‍රෝග්‍රෑම් එක ගත්තා ඉලෙක්ට්‍රෝ හොවා හදනවා මෙහෙ පෙන්නවා ගොඩක් දේවල් මම දැක්ක ප්‍රෝග්‍රෑම් එකේ වගේ ඉලෙක්ට්‍රෝ සින්දුත් ගොඩක් අලුතෙන් මට ඇහුණා අපි ඒව ගැන කතා කරමු ඉතිසලා බලමු අද ප්‍රෝග්‍රෑම් එකේ මොනවද වෙන්නේ කියලා පසන් ආසකන ස්ටයිල් එක මොකක්ද වැඩිපුරම ඉලෙක්ට්‍රෝද හදන්නේ ඉලෙක්ට්‍රෝ එකයි මෙහෙම එකක් තියෙනවා මම ආසම ස්ටයිල් එක තමයි ක්ලාසික ඒනට ඉතින් මම හැම 60ස්ම මොකක් හරි අත්හදවන්න දැන් ඉලෙක්ට්‍රෝ ස්ටයිල් එකම මම හරි ආස අත්හදවන්න අත්හදලා බැලුවා මම හිතන්නේ හරි ගියා ඒක කාලයක් කරා සුරංගනී ට්‍රැක් එක කරා ඊට පස්සේ නිකන් 6-8 අමුතු විදිහට බීට්ස් මික්ස් කරලා කරා දැන් ඒ පැත්ත කරන්නේ නැද්ද දැන් හිප් හොප් R&B ගොඩක් කරවට කියන්නේ දැන් ඉතින් කරනවා නවත්තලා නැහැ මට දැන් ඉතින් ගොඩක් මේ ඉලෙක්ට්‍රෝ ස්ටයිල් එක දැන් ටික ටික ඉලෙක්ට්‍රෝ හවුස් ඒ ස්ටයිල් එක දැන් ටික ටික ලංකාවේ ඉන්න අරන් තියෙන්නේ මම හිතනවා ඒ පැත්තෙන් දැන් ගියොත් හොඳයි කියලා වාට හිතුනේ නැද්ද මේ ඉලෙක්ට්‍රෝ කියන දේ මින් එළියේ මොකක් හරි ලංකාවේ වැඩක් කරන්න කවුරු ආටිස්ට් කෙනෙක් එක්ක ෆීචර් කරලා එහෙම ට්‍රයි කරන්නේ නැද්ද? එහෙම ට්‍රයි කරනවා නැත්තේත් නැහැ. ඉස්සෙල්ලා මම බලන්නවා ලංකාවේ එක කොහොමද රිලීස් කරලා කොහොමද ඒක මගේ සින්දු කොහොමද මිනිස්සු අඳගන්නේ කියලා. මම ඉදිරියට දාන්න කලින් මම ලංකාවේ එක රිලීස් කරලා ඉන්න බෑ උගුරම් කරේ. කොහොමද ඒක ශ්‍රී ලංකන් ඉලෙක්ට්‍රෝ ශ්‍රී ලංකන් හවුස් මියුසික් කරන්නේ කොහොමද ඒක? ඒ කියන්නේ කොහොමද වාසු ගොඩක් කරලා අපේ දේවල් භාවිත කරන්නේ ඒකට? නැත්තම් මොකද හේ තියෙන ඉලෙක්ට්‍රෝ සවුන්ඩ් එක සවුන්ඩ් එක මෙහෙර ගෙනාවට අපේ මිනිස්සු බාර ගන්නෑ. ඔව් ඒක ඇත්ත. මෙහෙමයි. ඉතින් අපිට හේ තියෙන ඉලෙක්ට්‍රෝ සවුන්ඩ්ස් ගත්තාම අපිට වඩා මාර ඇඩ්වාන්ස් අපිට හිතා ගන්න ඒවා කරන්න. වට අපි ෆුල් ට්‍රයි කරනවා. ඒ තාක්ෂණ අපිට නැද්ද මේ ලංකාවේ? තාක්ෂණය එකක් තමයි තාක්ෂණයක් නැහැ. මොකද ඒගොල්ලෝ යූස් කරන හાર્ඩ්වෙයාර් හැටියට ඒගොල්ලෝ මාර හයි ක්වොලිටි හાર્ඩ්වෙයාර්ස් යූස් කරන්නේ. අපි ගොඩක් කරා සොෆ්ට්වෙයාර් පැත්තෙන් තමයි ගොඩක්ම කරන්නේ. හાર્ඩ්වෙයාර් ගැන තමයි අපි බලන අය තේරෙන්නේ මොනවද කියලා. කියන්නේ හાર્ඩ්වෙයාර් කියන්නේ මොකද්ද කියලා කියන්නේ? හાર્ඩ්වෙයාර් කියලා ගත්තොත් එහෙනම් දැන් අපි ගොඩක් වෙලාවට සින්තසයිසර්ස් එහෙම ගොඩක් සොෆ්ට්වෙයාර්ස් යූස් කරගෙන මේ ප්ලේ කරන්නේ. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට්. ශබ්ද. ඉන්ස්ට්‍රුමන්ට්ස් එන. ඉතින් ඒ උනාට ඒගොල්ලෝන්ගේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝන්ගේ වෙනම යුනිට්ස් තියෙනවා. ඒ කියන්නේ ඇනලොග් සින්තසයිසර්ස් එහෙම ඒගොල්ලෝ වෙනම ගන්න පුළුවන්. ඉතින් අපිට එච්චර ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන ශබ්ද නෙමෙයි එලි. ඒ කියන්නේ මේ වගේ සින්තසයිසර් මේක නම් MIDI control එකක්. ඒ කියන්නේ ඇත්ත keyboards. ඇත්ත keyboards නේ. ඒ වගේ එතකොට දැන් ඒ වල එන ශබ්දය computer එකේ එන software වල එන ශබ්දයට වඩා හොඳයිද? හොඳයි. අනිවාර්යෙන් හොඳයි. ඇයි ඒ? අනිවාර්යෙන් හොඳයි කියන්නේ මොකද ඒ වල තියෙන depth එකක් තියෙන. depth එකක් කියන්නේ quality එක, sound එකේ quality එකක් තියෙන. computer එකෙන් හදනට වඩා නෙමෙයි. මොකද ඒකෙන් එන sound quality එකේ වෙන ලොකු difference එකක් තියෙනවා. ඉස්සර නම් keyboard එකක් ගත්තම keyboard එකේ තමයි ඔක්කොම sounds තියෙනවා. දැන් එහෙම නෙමෙයි. දැන් මේකට කියන්නේ MIDI control එකක්. ඒ කියන්නේ මේක කිසිම ශබ්දයක් ඇතුලේ නැහැ. නමුත් මේක computer එකකට connect කරලා computer එකේ තියෙනවා. ඒකට virtual instruments කියලා. ඉතින් ඒ instruments වලින් අපිට ඕන එකක් මේකට connect කරලා play කරන්න පුළුවන්. නමුත් තාම computer එකේ එතනට ඇවිල්ලා නැද්ද? ඒ කියන්නේ එච්චර quality ඉස්සර තිබ්බ keyboard වලේ ශබ්දයක් ගන්න පුළුවන්. දැන් ඇවිල්ලා නැත්තේ නැහැ. මොකද සමහර softwares කියන්නේ instruments තියෙනවා. ඇවිල්ලා ඒ quality එකට එහෙම හදලා තියෙනවා. කියන්නේ ගොඩක් අඩු ඒ වගේ වැහදෙනවා. ඒ කියන්නේ ඒ අනිත් එකේ වල price එකේම ගොඩක් මිල අධිකයි ඒ softwares එහෙම. එහෙම එකක් තමයි තියෙන්නේ ඉතින්. අපි යම් පොඩි break එකකට ගිහිල්ලා ආයි පසන් එක කතා කරමු. පසන් සාමාන්‍යව පාවිච්චි කරන තාක්ෂණය මොකද? මේ මොකද්ද මේ ගෙදර ටෙක් පොඩක් පෙන්වන්න ඕනේ. ඔක තමයි මම යූස් කරන live එක නේ බෙල්ට live කියන software එක තමයි යූස් කරන්නේ. ඒකේ control එක තමයි මේක launch pad කියලා. ගම් buttons ටිකක් තියෙනවා. Buttons ටිකක් තියෙනවා. LED lights තියෙනවා. මේකෙන් තනිකර ඒ software එකෙන් program කරන්න පුළුවන්. කියන්නේ මේකෙන් full effects ගන්න පුළුවන්. ගොඩක් දේවල් ගන්න පුළුවන් මේකෙන් පොඩි උනාට. කියන්නේ දැනට ගොඩක් ලොකුටක් වැඩ කරලා තියෙනවා. කියන්නේ මම කියන්නේ අපි හැමෝම දන්න රංගය කියන්නේ කවුද කියලා. ඒතරම ඉතින් එයා වචනෙන් කියලා නිම කරන්න බැරි පුද්ගලෙක් කියලා.
මේ තව මොනවද තියෙන්නේ මේක සවුන්ඩ් කාඩ් එකක් පාවිච්චි කරනවා මොනවද තව පාවිච්චි කරන්නේ KRK speakers KRK VX8 එකක් මම පාවිච්චි කරනවා කැම් ඔඩියෝ ප්‍රොෆයිල් අලුත් සවුන්ඩ් කාඩ් එක එකයි තව බෙරින්ග monitors sub එකක් එක්ක ඒකෙන් තමයි මොකද මම ගොඩක්ම මම කරන මියුසික් ස්ටයිල්ස් වල හැටියට මට ගොඩක් කර සබ් එකක් මේ වගේ ස්පීකර් එක ගොඩක් යූස් කරනවා කියනවා ඉලෙක්ට්‍රෝස් හිප් හොප් ගත්තාම මේකේ සබ් තියෙන එක එක ෆ්‍රීකවෙන්සිස් වලට හැන්ඩල් කරන්න ඉතින් හොඳ මොනිටර් සෙට් එකක් අනිවාර්යෙන් ඕන නේද ඒ කීබෝඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ මෙතන මිඩි කන්ට්‍රෝලර් එකක් විතරයි පාවිච්චි කරනවා නේ මිඩි කන්ට්‍රෝලර් එකක් තමයි පාවිච්චි කරන්නේ ඒ ඇති කියලා හිතනවාද කියන්නේ සමහරවිට මට ඇති මොකද මම ගොඩක් කලාට ඔය ක්ලාසිකල් ඒව හදනකොට එහෙම මම ගොඩක් ලයිව් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒ කියන්නේ කට්ටියගෙනලා තමයි ගොඩක් ප්ලේ කරවන්නේ ෆ්ලූට්ස් ගිටාර්ස් එහෙම වෙර එහෙම ගොඩක් කරලා ලයිව් රෙකෝඩ් පසන වගේ ටාගට් එක මොකද්ද ලංකාවේ මියුසික් දැන් මෙහෙම කරගෙන යන ට්‍රැක්ස් හිට් ට්‍රැක්ස් කීපයකත් හදනවා දැන් ඉස්සරහට මොකද්ද වගේ ටාගට් එක ටාගට් එක තමයි මම ගොඩක් ටාගට් කරන්නේ ලංකාවෙන් එළියට දෙයක් අපි මොකක් කරගන්න ඕනේ මම හිතන්නේ අපි හැමෝම අපි කොහොම ට්‍රයි කරන ලංකාවෙන් එළියට දෙයක් කරන්න මොකද අපි මගේ නෙමේ කාගේ වුණත් කමන්නේ ලංකාවෙන් එක ට්‍රැක් එකක් හරි බිල්බෝඩ්ස් වල හරි මොකක් හරි තියන්න පුළුවන් ලොකු දෙයක් කියන්නේ අපිට සතුටුයි ලංකාවේ දෙයක් අපිට කියන්න පුළුවන් කාද හරි අපේ ට්‍රැක් එකක් තියනවා කියලා බිල්බෝඩ්ස් වල ඉතින් අපි හැමෝම ට්‍රයි කරන්නේ මාත් ට්‍රයි කරන්නේ ඉතින් එක ට්‍රැක් එකක් හරි බිල්බෝඩ්ස් වල දාන්න පුළුවන් නම් ගොඩක් සතුටුයි අපි යනවා අපේ ඊළඟ සෙග්මන්ට් එකට ඉතින් පසන් thank you අපේ ඉස්සරහට හම්බෙමු අලුත් ප්‍රොජෙක්ට්ස් එක්කවත් එක කතා කරමු ඉස්සරහට අනිවාර්යයෙන් thank you